දෙමෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි දැන්මට හංගන්න දෙයක් නැහැ වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සහ සෞඛ්‍ය මාධ්‍ය කෙහෙළි රමුක්වැල්ල මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය මාධ්‍යංශයේදී ඊයේ පැවැත්තුණා සෞඛ්‍ය මාධ්‍යවරයා හෙදී පෙන්වා දුන්නේ යම් තාක්ෂණික හා කාලරාමුවන්හි ප්‍රමාද දෝෂ හේතුවෙන් සිදුවන සුළු වෙනස්කම් පිළිබඳ ඇතමුන් පදනම් විරහිත චෝදනා එල්ල කරන බවයි මේ අතර බෝනවන රෝගවලට සායනික ප්‍රතිකාර සඳහා යොමු ඇති අවුරුදු 60 ඉක්ම වූ පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඔවුන් සිළු දෙනා කඩිනමින් පූර්ණ එන්නත්කරණය සඳහා යොමු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා කොවිඩ් ආසාදිතව මිය යන පිරිසෙන් 86ක් විවිධ සංකූලතා සහිත පිරිස්වන අතර ඉන් 12ක් පළමු එන්නත පමණක් ලබාගෙන ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මිය ගිය අයගෙන් එන්නත් දෙකම ලබා ඇති පිරිස 2.5ක් වන අතර ඔවුන්ද විවිධ සංකූලතා පෙන්눔 කළ අය බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඉදිරියේදී ගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීම සඳහා සැලසුම් සකස් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ සංචරණ සීමා පැනවීම තුලින් පමණක් මෙම වසංගතය මර්ධනය කළ නොහැකි බවයි. කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න.